අපි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ පුරා විද්‍යාව පනත අනුවයි පුරාවස්තු ආඥා පනත. එතකොට ඒ ආඥා පනත යටතේ යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ අනුව දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මොකද මේවා අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම සතු සම්පත්. මේක තේරුම් ගන්නට ඕනේ අපි සියලු දෙනාම. අපේ රටේ සංචාරකයන් ඉන්නේ පුරාවස්තු නරඹන්නේ. 150කට වැඩි 55ක් විතර එන්නෙම පුරාවස්තු නරඹන්නේ. මේ ගාලු කොටුවට කොයිතරම්නම් විදේශිකයෝ එනවාද? ඒ වගේම දේශීය සංචාරකයන්. මේවා ගැන තකන්නේ නැතුව එක එක්කෙනාට ඕනේ ඕනේ අන්දමට හිතුවක්කාර විදියට කටයුතු කරන්න බෑ. මේ උරුමයන් අපි සුරකින්න ඕනේ ඒවා ඊළඟ පරම්පරාවට දෙනවා වගේම ලෝකයටත් මේවා විවෘතව කරලා ඒ පිළිබඳවත් වැඩපිළිවෙලක් හදන්න ඒවට අවකාශය තියෙන්නට ඕනේ. ඒ නිසාම මේක අපි කාගේවත් තනි පුද්ගලයෙකුගේ හෝ වෙන කණ්ඩායමකගේ හෝ බූදලයක් නෙමෙයි. මේක රටේට අයිති රටේ උරුමයක් ලෝකේ උරුමයක්. අපේ අමාත්‍යාංශයේ අලුත් අලුත් දේවල් ගැන හිතනවා. ඒ වගේම මේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනත් එක්ක අපි එකතු වෙලා අලුත් ගමනක් යන්න තමයි සූදානම් වෙන්නේ. අලුත් ගමනේ එක්තරා සංදිස්ථානයක් තමයි විශේෂයෙන්ම ලෝක උරුමයන් බවට පත් වෙලා තියෙන ස්ථානවල ඒවට සම්බන්ධ වෙච්ච ජනතාව එක පැත්තකින් ඇගෙීමකට ලක් කරන අතර ඒ වගේම ඔවුන්ව මේ ලෝක උරුමය පිළිබඳ දැනුවත් කිරීම මේකේ වටිනාකම හඳුන්වා දීමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මේ අවට මේකෙම ඉන්න ඒ අවටම ඉන්න ජනතාව විතරක් නෙමෙයි අපි පාසල් දරුවන් ඒ වගේම විශ්වවිද්‍යාල අනෙකුත් ප්‍රජාවන් විද්වතුන් ඒ සියලු දෙනාමත් සම්බන්ධ කරගත්ත අලුත් වැඩපිළිවෙලකට තමයි යන්න උත්සාහ කරන්නේ. ඒකේ පළවෙනි වැඩපිළිවෙල තමයි අද ගාලු කොටුවේ මේ සිද්ධ කෙරුණේ. මේක දවස් පහක් වගේ කාලයක් තුල පැවැත්වෙනවා. ඒ කාලය පුරාම මේ ගාලු කොටුවේ දේවල් දක ගන්නට ඒ වගේම ගාලු කොටුවේ අසිරිය නරඹන්නට එන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.